අයිබෝන් සුබ දවසක්. හෘදේ හරිටම කියන සියත උදෑසන ප්‍රධාන පුවත් විකාශයේ සමගින් ඔබ හමු වන බව චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙතට. වැදගත් දේශපාලන සංස්කෘතිය රටේ සංස්කෘතිය බවට පත් කරන බව ජනපතිගෙන් සහතිකයක්. නව පරිවර්තනයකට ශක්තිය ඉල්ලන අගමැති හරිනි. ප්‍රථම අවධානය දේශීය පුවතක් වෙතට. වැදගත් දේශපාලන සංස්කෘතිය රටේ සංස්කෘතිය බවට පත් කරන බව ජනාධිපති අරුණ කුමාර දිසානායක පවසනවා. ඒ මහනුවර ඊයේ පැවති ජන රැලිය අමතමින් වේ. මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් එක් ජන රැලියක් අද මහනුවරදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ොයි. හෙට අනිද්දා රූපවාහිනියට යන්න හිතාගෙන ඉන්නෝ. එතෙන්දි ගොඩක් කියන්නම්. මේ අය මොනතරම් ප්‍රමාණික මේ රාජ්‍ය දීපල තමන්ගේ ජීවිතයේ සුඛ වීරණ වෙනුවෙන් පාවිච්චි කරලා කොච්චර පුරුද්දක් තියනවද? කොච්චර අබ්බැහිවීමක් තියනවද කියනවනම් ඔවුන් පෙරදිලා जातिक जन बलवेगी नतर करवा चित्र श्री महत्व प्रधान मंत्री वरुंगे अमति वरुंगे जनाधिपति वरुंगे हिटप मंत्री वरुंगे अमति वरुंगे वरप्रसाद अहोसिक्रीम सदावशन क्रिया मार्ग गिन्नमेंदेशन संस्कृत मे लंका संस्कृति बोट पत्कल तमय जातिक जन बलवेग नतर वेन्नबापट साहति करना जन बल महाजन धन नासिकार्लमेंगन दीर्घ काल जनता देश पालन कर नवंबर मासे पार्लिमेंट शुद्ध නව පරිවර්තනයකට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියා. ඒ කොළඹ පැවති ජන හමුවකට එක් පෙමිණුයි. ජාතික ජනබලවේගයේ ජන හමුවක් කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්ොයි. ආණ්ඩුව ගන්න අපිත් එක්ක ෆයිට් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. අනිත් දේශපාලන පක්ෂ දැනටමත් තීන්දුව කළා ඉවරයි. ඒගොල්ලෝ විපක්ෂය කියලා. එතකොට නිකම් පූර්ව නිගමනයකට ඇවිල්ලා තියෙනවා අපි තමයි ආණ්ඩුව හදන්නේ කියලා. ඒක හොඳයි. ඒක කමක් නැහැ. එසේ වීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ආණ්ඩුව හැදිලා වගේ දැන් කරගෙන යනවනේ තුන් දෙනා. එතකොට නිකම් වැඩි මහන්සි වෙන්න ඕනේ නැහැ. ඊටු ටික තිබෙම වෙයි කියලා දැනෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන්. ඒක ටිකක් එච්චර හොඳ තත්වයක් නෙවෙයි කියලා අපි හිතනවා. පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. රටකට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව ඉබේ හැදෙන්නේ නැහැ. ඡන්දෙන් පත් වෙන්න ඕනේ. අපේ තෝරා ගැනීම වැරදුනාම පාර්ලිමේන්තුව අපි වෙනුවෙන් වැඩ කරන්නේ නැති වෙනවා. එතකොට මේ පාරත් ඉබේ පාර්ලිමේන්තුව හොඳ අයගෙන් පිරෙන්නේ නැහැ. ඒ තේරීම කළ යුතුයි. ඉතින් ඒ නිසා මාලිමාව හැටියට ජාතික ජනබලවේගය හැටියට ඔබට තෝරන්න හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි පාර්ලිමේන්තුව තුළ අපිට අවශ්‍ය වෙනවා අර පරිවර්තනය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක්. අවශ්‍ය ශක්තිය තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ 14 වෙනිදා මැතිවරණය. මෙතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිංගප්පූරු පුවත්පත් සමාජයේ නියෝජිතින් පිරිසක් හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ වෘත්ති අධ්‍යාපනය ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු දෙරට අතර දිගු කාලීන සබඳතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ. මෙම සාකච්ඡාවට සිංගප්පූරු පුවත්පත් සමාජයේ සභාපති පැට්‍රික් ඩැනියල් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එසේම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූක් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සහ අධ්‍යාපනයේ වැඩිදියුණු කිරීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආරක්ෂිත ඉගෙනුම් පද්ධතියක් නිර්මාණය කිරීම ඇතුළු කාරණා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
වත්මන් නාඩු සහල් හිඟේට සහ සහල් මිලට වගකීම්ුත්තේ හිටපු දේශපාලකයන් බව මහ පරිමාණ මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන පවසනවා. වත්මන් රජයට චෝදනා කරන්නේ හුදු ඡන්දවාසි ලබා ගැනීමට බවයි ප්‍රතිසහකච්ඡාවකට එක්වමින් ඔහු පෙන්වා දුන්නේ. රටේ හාල් පිළිබඳ යම් ගැටළු සාධක තත්ත්වයක් තියෙනවා. ඇත්ත වර්තමාන රජයවත් වර්තමාන ජනාධිපතිවරයාවත් මේ ප්‍රශ්නට වගකිව යුතු නැහැ. පසුගිය රජවල්වල හිටපු නායකයන් සමග එදිනදා සාකච්ඡා කරමින් මේ වැඩපිළිවෙල නිවර්ද කිරීමට මහත් උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. මේ අපි ගත්ත මිලදී ගැනීම වලින් 68%ක් කීරි සම්බා 10%යි නාඩු. මෙන්න මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. රටේ ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නෙ නාඩු හාල්. මේක තමයි අනිත් සෑම ව්‍යාපාරිකයෙක්ගේම තත්ත්වය. මේක මගේවත් වෙනත් මේසේ ශ්‍රීන ව්‍යාපාරිකයෙකුගේවත් ගැටලුවකුත් නෙවෙයි වගකීමකුත් නෙවෙයි. හැමදාම හිටපු කුසකර්ම ඇමතිවරුත් ජනාධිපතිවරුත් මේ පිළිබඳව දැනුවත් කරා. ඒ දේ උනේ නැහැ. ගොවියොත් වගකීමක් වශයෙන් අල්ලපු කුඹුරේ කීරි සම්බණන් ඊළඟ කුඹුරේ කීරි සම්බණන් අනිකෙත් කීරි සම්බණන් ගොවියා දැනගන්න ඕනේ ඔක්කොම වැඩ කරන්න කීරි සම්බා අපි මේක සමසේ වැඩ කරගත්තොත් මේ ප්‍රශ්නෙට අපිට මූණ දෙන්න පුළුවන් කියන අවබෝධයවත් නැතිවීම පිළිබඳ මම හරි කනගාටු වෙනවා. මැතිවරණ ආයුධයක් විදිහට රජයට විරුද්ධව පාවිච්චි කරනවා. නමුත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මේ ගොවිය වැඩ කරන එකේ මේ වක්කීම මන්ද දරන්න ඕනේ. කාගෙද මේ වක්කීම? කවුද මේවා කරේ? ඇයි මගෙන් මේක අහන්නේ? ඒක තමයි මම අද උත්තර දෙන්න ආවේ. මම අභියෝග කරනවා මුළු කුසිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් කේන්ද්‍රලා දැන් ඉන්න ලේකම්ට නෙවෙයි හිටපු ලේකම්තුමා හිටපු ජනාධිපතිතුමා ඉදිරියේ නීතිපතිතුමාත් සිටියා. මම එදත් මහත්වෝ ඉල්ලා සිටියේ මේ පෝර දෙන එකවත් රජයෙන් කරන වැඩේ රජේ රටට අවශ්‍ය විදියට මේ වීටක නිෂ්පාදනය ඔබතුමා දන්නවද මේ ඒ අවශ්‍යතාවයට ක්‍රමවේදයකට මේ වී නිෂ්පාදනය කරා නම් මේ ගොවියන්ට මේ වී මිල ගැටලු එන්නේ නැහැ කියලා. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායි දවසක්.